ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය රට විශාල ආර්ථික අර්බුදයක ඉදිරි මාස කිහිපය ජීවිතේ ගත කරන ඊටම කටුකම කාලේ විය හැකි පැය 15ක්වත් විදුලිය කපන්න වෙයි පෙට්‍රල් තියන්නේ එක දවසකට විතරයි ඉන්ධන සහ ගෑස් වලට ගෙවන්න සල්ලි නැහැ මුදල් හොයාගෙන ගෙවන්න වෙලා තියෙන්නේ අගමැති පළමු වරට ජාති අමතමින් කියයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණයට පියවර විදුලි බල මණ්ඩලය සහ කණිජ තෙල් සංස්ථාව ලබන පාඩුව දරා ගන්න බැහැ ඉදිරියේදී සහනායවයක් අගමැති රනිල් කියයි පක්ෂ 10ත් 2කට බෙදෙයි මහජන පක්ෂය ආණ්ඩුවට එක්වන ලකුණු අපි නම් ඇමති දුහර ගන්නෙ නැහැ රට ගොඩ ගන්න සහය දෙනවා ගම්මපිල කියයි පාර්ලිමේන්තුව ඩීල් ගුහාවක් ජනපති රාජපක්ෂත් එක්ක අපේ කිසිම ගනුදෙනුවක් නැහැ ජවිපේ අවධාරණය කරයි තනතුරු අපිටත් එපා ඒත් ආණ්ඩුවේ හරි දෙයට සහය දෙනවා සමගි ජන බලවේගය තීරණය කරයි රනිල්ගේ පාර්ලිමේන්තු දිවියට 45යි මහින්දගේ 52යි රට තාමත් දුප්පත් තොරතුරු ටෙලිවැකියෙන් තෙල් බෙදා හැරලා ඉවර වෙනකම් පොලිම් වල ඉන්න එපා බලශක්ති ඇමති කංචන කියයි ගාලුමෝතර සිදුවීමට අදාළ තවත් 159ක් අත්අඩංගුවට දෙවෙනි පුරා අත්අඩංගුවටගත් සංඛ්‍යාව 400කට ආසන්නයි ඇඳිරි නීතිය පනවන වේලාව වෙනස් වෙයි අද රාත්‍රී 11 සිට හෙට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය මුලින්ම අවධානය දේශීය පුවත් වෙත ඉදිරි මාස කිහිපය අප ජීවිතයේ ගත කරන ඊටම අසීරු කාල සීමාව විය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා රට පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක බවයි අග්‍රාමාත්‍යවරයා අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ පෙට්‍රල් ඇත්තේ එක් දිනකට පමණයි විදුලිය පැය 15ක් ඉදිරියේදී කපන්න වෙයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පුද්ගලීකරණය කරන්නත් යෝජනා කරනවා අගමැති වැඩිදුරටත් සිය විශේෂ ප්‍රකාශයෙන් සඳහන් කර සිටියා මේ වන විට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි ඊයේ පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබෙනවා විදුලි අවශ්‍යතාවෙන් 4න් එකක් උපාදනය සඳහා යොදාගන්නේ ඉන්ධනය මේ නිසා දෛනික විදුලි කප්පාදුව තව ටික දවසකින් පෑ 15ක් වීමටත් ඉඩ තියෙනවා නමුත් අපි මේ සඳහා දැනට අවශ්‍ය මුදල් සොයාගෙන තියෙනවා භූමි සෙල් සහ දැවි තෙල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය මෙයටත් වඩා භයානකයි මේ අතර තවත් උදාහරණයක් වන්නේ ඖෂධ හිඟයයි හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ සත්කම් සඳහා අවශ්‍ය ශෛල උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක් දැඩි හිඟයක් දැන් පවතිනවා ඖෂධ ශෛල උපකරණ සහ රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම් කරුවන්ට මාස 4කින් ගෙවීම් කර නැහැ ඔවුන්ට ගෙවන්න තියෙන හිඟ මුදල රුපියල් බිලියන 34ක් ඒ වගේම රාජ්‍ය ඖෂධ සංස්ථාව ආනයනය කළ ඖෂධ වලට මාස 4කින් ගෙවීම් කළා නැහැ ඒ නිසා ඔවුන්ට අසාදු ලේඛනගත කිරීමට විදේශ ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටිනවා කනගාටුම කාරණය තමයි අත්‍යවශ්‍ය ඖෂධ 14ක් හිඟ වී තිබීමත් ඉන් දෙකක්වත් සැපීමට අපගේ වෛද්‍ය අංශ සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති වීම එම ඖෂධ දෙක වන්නේ හෘද රෝගල් වලට භාවිතා කරන ඖෂධයක් හා ප්‍රතිජල බීතිකා ඖෂධයක් හැබැයි ප්‍රතිජල බීතිකා ඖෂධය සඳහා විකල්ප ඖෂධයක් නැහැ අලුත් අයවැයක් ඉදිරිපත් කරන්නට සැලසුම් කළා තිබෙනවා එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කරන්නයි මගේ සැලසුම් දැඩි ලෙස අලාභ ලැබෙමින් සිටින ශ්‍රී ලංකා ගුවන් සේවය පුද්ගලිකකරණය කිරීමට මම යෝජනා කරනවා කෙටි කාලීනව අපි මුහුණ දෙන්න යන්නේ මීටත් වඩා දුෂ්කර කාලයකටයි උද්දමනයේ වැඩි වෙමින් ඉඩ තියෙනවා තෙල් සංස්ථාවට මේ පාඩුව තවදුරටත් දරා ගැනීමට හැකියාවක් නැහැ ඒ වගේම විදුලි බල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා ඔබෙන් රුපියල් 17ක් අය කළත් ඒ සඳහා රුපියල් 48ක පමණ මුදලක් වැය කරනවා. යත් බරපතල ගැටලුවක්. මට දැඩි අකමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දෙන්න සිදු වෙනවා. ඉදිරි මාස කීපය ඔබට මට ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදය ගත කරන්නට සිදු වේවි. එයට අපි සියල්ලෝම කැපවීමෙන් මුහුණ දිය යුතුය. මම ජනතාවට කරුණු සංගවා බොරු කීමට කිසිසේත් කැමති නැහැ. කෙටි කාලීනව අපි මුහුණ දෙන්නට යන්නේ ගෙවි කාලයටත් වඩා දුෂ්කරම කාලයකට. මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොළු විතරයි.
ඒත් මේ තත්වය කෙටි කාලීනයි. නමුත් අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන්. ඒ සඳහා අපිට අලුත් මාර්ගයක යන්ට වෙනවා. දැනට පවතින මේ ගැටලු වලට පිළිතුරු සොයා ගැනීම සඳහා ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් සියලු පක්ෂවල සහභාගීත්වයෙන් වහාම පිහිටවීමට කටයුතු කළ යුතුව තිබෙනවා. ඇමතිකම් බාරගන්නේ නැතිව රට ගොඩනැගීමට සහාය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගම්මපිල පවසනවා. ඒ පක්ෂ 10 මන්ත්‍රීවරුන් අද අගමැති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේදී කෙසේ වෙතත් එම කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා මහජන පක්ෂය අද පැවසුවේ තනතුරු ලබාගෙන ආණ්ඩුවට සහාය දැක්වීමට කැමැති බවයි. ඒ පිළිබඳ අවසන් තීරණය අද පස්වරුවේ ගන්නා බවද මහජන පක්ෂය පැවසුවා. මෙතර සමගි ජන බලවේගය තනතුරු ගන්නේ නැතිව ආණ්ඩුවට සිය පූර්ණ සහයෝගය දෙන්න අද තීරණය කළා. ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 මන්ත්‍රීවරු අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වුණා. ඒ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීමට ඔවුන් එකගත්වය පළ කරන බවයි මෙහිදී ප්‍රකාශ කළේ. රට වැටිලා තියෙන අර්බුදයෙන් ගොඩගන්න පක්ෂ බේද පසුක තබා සාමූහික ප්‍රයත්නක යෙදිය යුතුයි කියන කාරණය අගමැතිතුමා අපිට මතක් කළා. එතුමා සඳහන් කළා එතුමා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පක්ෂ නායකයන් සඳුන්ලත් ජාතික සභාවක් හදන්න. ඒ වගේම පාර්ලිමේන්තුවේ කමිටු 15ක් පිටවල ආංශික කමිටු 10ක් සහ මූල්‍ය කමිටු 5ක් වශයෙන් කමිටු 15ක් පිටවල ඒ සඳහා ඇමති ධූර බාර ගන්න නැති දේශපාලන පක්ෂවල පක්ෂවලට ඒ කමිටු වල සභාපති ධූර බාර ගන්න ආරාධනා කළ සියලුම දෙනා රාජ්‍යපාලනයට සහභාගී කරගන්න අපිට ඇමති ධූර බාර ගැනීමට කෑදරකමක් නැතත් රට ගොඩ නැගීම අවශ්‍යයි ඒ නිසා අපි ඇමති ධූර බාර ගන්නේ නැතුව රට ගොඩ නැගීමේ ප්‍රයත්නයේට ඒ අවංකව සාධාරණ සිදුවීම්ට අපේ සහාය ලබා දෙන බව අපි අගමැතිතුමාට දැනුම් දුන්නා. පක්ෂ 10 විදියට අවසාන තීරණයක් අරගෙන නැහැ. අපි මීට පෙර හිටපු ස්ථාවරයේම තමයි පක්ෂ 10 විදියට කටයුතු කරන්නේ. විපක්ෂයේ දැන් ඉන්න ස්ථාවරයේ ඉඳීමින්ම ආණ්ඩුව කරන මේ කටයුතු සඳහා සහයෝගය ලබා දෙනවා කියන කාරණාව. ඉතින් ඒ පක්ෂ 10 ස්ථාවරයත් එක්ක මහජන පක්ෂ ස්ථාවරයේ ගැටෙනවා. මහජන පක්ෂ ස්ථාවරයේ තමයි මේ ආණ්ඩුව තුලට ගිහිල්ලා ආණ්ඩුව තුල ඉඳිමින් මේ ප්‍රශ්න විසඳීම සඳහා කටයුතු කරන්න ඕනේ කියන කාරණාව. සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කළ ඉල්ලීමට එම පක්ෂය එකඟ වී තිබෙනවා. නව අග්‍රාමාත්‍යවරයාට සහය දක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලිපියකින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දන්වා තිබුණා. ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද උදෑසන පැවැත්වුණා. ඒ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී වුණේ නැහැ. මෙතර වත්මන් ආණ්ඩුවට සිය පූර්ණ සහය ලබා දීමට සමග ජන බලවේගය තීරණය කර තිබෙනවා. වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකයේ ගොඩනැගීම උදෙසා කරනු ලබන රටට හිතති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා ගන්නේ නැතිව පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුලින් සමග ජන බලවේගයේ පූර්ණ සහය ලබා දීමට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව තීන්දුව කරනු ලැබූ බවයි සමග ජන බලවේගයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. නමුත් සමග ජන බලවේගයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට සහ සමග ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තීන් බැහැරව ආණ්ඩු පාර්ශවයට මන්ත්‍රීවරු සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන්නේ නම් අදාළ සහයෝගය කොන්දේසි විරහිතව අත්හිටුවන බවටද මන්ත්‍රී කණ්ඩායම තීන්දුව කර තිබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ජනතා විමුක්ති පෙරමුණට කිසිදු ගනුදෙනුවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. පාර්ලිමේන්තුව ඩීල් ගුහාවක් බවටයි ඔහු චෝදනා කරන්නේ. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අද තියෙන පාර්ලිමේන්තුවේ සංගුතියෙන් මේ තියෙන රටේ දැවෙන ආර්ථික දේශපාලන ප්‍රශ්න වලට උත්තර ගේන්න බෑ. මොකද මේ සංගුතිය තුලින් ජනතාවගේ අපේක්ෂාව නිෂ්ඨ වෙන්නේ නෑ. මේක ඇතුලේ වෙන්නේ ඩීල්. හෙට වෙන්නේ ඩීල්. දැන් කලින් රනිල් ගෝඨා පිළිගන්නේ නෑ කියපු පක්ෂ දැන් වෙනකොට පිළිගන්නවා කිය. ඒවා ඩීල්. ඉතින් මේක ඩීල් ගුහාවක් වෙලා තියෙන. ඉතින් ජනතාව අනුමත කරන්නේ නැත්තේ ඒකයි. ඉතින් අපිත් දකිනවා ඒක. ඉතින් පාර්ලිමේන්තුව කියන එක ඩීල් ගුහාවක් වුණාට පස්සේ ජනතාව කියනවා මේකෙන් වැඩක් නෑ අපි බලාපොරොත්තු උත්තරින් නෑ කියලා. ඉතින් පාර්ලිමේන්තුවේ අපි ඉන්නේ මන්ත්‍රීවරු 3 දෙනායි. ඉතින් අපි 3 දෙනාගේ බලය අපි උපරිමයෙන් පාවිච්චි කරනවා ජනතාව වෙනුවෙන්. මේ රට මේ තරම් විශාල ආර්ථික දේශපාලන අර්බුදයකට වට්ටපු ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකට හවුලේ ආණ්ඩු කරන්න අපි සූදානම් නැහැ. අපි ඉතා පැහැදිලිව මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉල්ලාසුනට පස්සේ අපි යෝජනා දෙකක් ඉදිරිපත් කරා. ඒ පළවෙනි යෝජනාව තමයි ගෝඨාභය වහාම ඉල්ලාස් වෙන්න ඕනි. ඊට පස්සේ කථානායකවරයා වැඩබලන ජනාධිපති විදිහට කටයුතු කරන්න තාවකාලික සර්වපාක්ෂික
ආණ්ඩුවක් අපි හදාගමු අපි සූදානම් අන්න එතෙන්දී වගකීම බාර ගන්න ඒ කියන්නේ අනුරුදසානක් සහෝදරයා අගමැතිවරයා විදිහට වගකීම බාර ගන්න සූදානම් රටේ ජනතාවගේ පැත්තෙන්ද ඕනම අභියෝගයක් බාර ගන්න අපි සූදානම් හැබැයි ඩීල් දේශපාලනයේ එහෙම නැත්නම් ඇමතිකමක් අගමැතිකමක් ගන්න මොකක් කරි කුපාඩි වැඩක් කරලා එහෙම දෙයක් ගන්න කිසි දවසක අපි එතෙන්ට යන්නේ නැහැ මේ ඩීල් දේශපාලනයේ ඇති වෙච්ච මේ කුමන්ත්‍රණ වලින් හදපු ආණ්ඩු මේවත් తాවකාලික පැලස්තර විතරයි දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ටෙලිවිෂන් ටෙලිවැකිය අද ටෙලිවැකියට කාරණා කිහිපයක්ම පාදක කරගන්න වෙනවා. ඉන් අංක 1 හෙට දවසේ පාර්ලිමේන්තුව. අංක 2 අගමැති රනිල්ගේ හිතවතුන්ගේ අඳෝනාව. අංක 3 ගාලු මෝදරට ගහපු අය සහ අල්ලගත්ත අය. අංක 4 20 අයින් කරලා 21 ගේන්න හදන එක. අංක 5 ඊළඟට LTT ප්‍රහාරයක අනතුරු ඇඟවීම. මුලින්ම ටෙලිවැකියට 99%ක්ම ලැබෙමින් තිබෙන්නේ මල්. නමුත් මල් වලට වඩා අර ලැබෙන සියට එකේ ගල් ගැනත් අප අවධානය යොමු කරනවා කීප දෙනෙකුටම හිත රිදිලා රනිල්ට විකොනොමික්ස් කිව්වට අප ඒ වෙලාවේ ඉතා පැහැදිලිව කිව්වා රාජපක්ෂලත් ඒක තමයි කරන්නේ සහ කළේ කියලා අප කොයි වෙලාවකවත් කිව්වේ නැහැ රනිල්ට බැහැ කියලා එහෙම බැහැ කියලා කිව්වේ අපි නෙමෙයි වෙන අය ඒක හොයාගන්න රනිල්ගේ පාර්ලිමේන්තු දේශපාලන ජීවිතයට පොඩි කාලයක් නෙමෙයි හොඳේ අවුරුදු 45ක් මේ අලුත් තරුණ පරම්පරාව ඉපදිලා අකණ්ඩව 1977 සිට මේ දක්වාම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසත් අවුරුදු 28කට වැඩියෙන් ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ හොදලා ගියා කියලා අපි කියන්නේ නැහැ මොකද දැන් තව ටික දවසකින් පොහොට්ටුවත් බොහෝ වෙලාවට කොළපාට වෙන්න පුළුවන් එතකොට ඔය සජිත් ගාව ඉන්නේ කොහොමත් කොළපාට ආයේ නේද ඒගොල්ලොත් බොහෝ වෙලාවට අන්තිමට රනිල්ගේ සර්ණ එම නැත්තම් UMPටම හේතු වෙන්න පුළුවන් ඒ නිසා අප කොයිලාවක්වත් කියන්නේ රනිල් නිසා UMP හේදිලම ගියා කියලා. හිටපු අගමැති මහින්ද රාජපක්ෂව අරන් බලන්න. අවුරුදු 52ක් පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. ඔහුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වෙලා හිටියා. මේ පක්ෂ දෙකම අපේ රටේ දේශපාලනයේ ප්‍රධානම පක්ෂ දෙක. මේ නායකින් අතට තමයි මාරුවෙන් මාරුවට බලය ගියේ සහ බලය දුන්නේ සහ දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ හිටපු රනිල්ටත් අවුරුදු 52ක් පාර්ලිමේන්තුවේ හිටපු මහින්දටත් පක්ෂ නායකත්ව දැරූ මේ දෙන්නට මොනතරම් තනතුරු මාරුවෙන් මාරුවට ගිහින් තියෙනවද මේ සියලු දෙනාගේම ප්‍රතිපත්තිය වුණේ අඩු වැඩි වශයෙන් ණයගත් සහ ණය ගන්න එකනේ රනිල්ටත් මහින්දටත් මේ රට සංවර්ධිත රාජ්‍යයක ළඟටවත් ගෙනියන්න පුළුවන් වුණාද නැහැනේ අද විදේශ ණය බර ඩොලර් බිලියන 50 පැනලානේ දැන් හෙට වෙනකොට තව ඩොලර් බිලියන 4ක් 5ක් ගන්නම වෙනවා ඒ ගන්න ණයත් එක ඩොලර් බිලියන 55ක් විතර වේවි. අපේ රටේ කෑලි කෑලි කාට හරි අඩු වැඩි වශයෙන් විකුණන්න වෙනවනේ. ඒකයි අප ටෙලිවැකියෙන් කිව්වේ මේ රට මේ දෙතුන් දෙනෙකු අතට මාරුවෙන් මාරුවට දීලා වැඩක් නැහැ. අපි දුන්න ප්‍රමාණය හොඳටම ඇති කියලා. ඇත්තටම මේ රට බුද්ධි මණ්ඩලයක් තුලින් ක්‍රියාත්මක කරන ක්‍රමයක් අපේ දැනුමේ හැටියට යෝජනා කළා. ඒක මාතෘකාවට ගෙනල්ලා සාකච්ඡාවට ගෙනල්ලා විවෘත ප්ලැට්ෆෝම් එකක කතා කරන එක මේ රටේ බුද්ධිමතුන්ගේ වැඩක්. ඒක කරන්න ඕනේ නම් ව්‍යවස්ථාව හදලා හරි අධිකරණයට ගිහින් හරි මොකක් හරි ක්‍රමයක් හොයන්න. විශේෂඥ දැනුම ඇති කණ්ඩායමකගේ උපදෙස් අංක 1ට ගත යුතුයි කියලායි අප යෝජනා කරන්නේ. ඊට උඩින් කපුටන්ට පියාඹන්න දෙන්න එපා. උගත්තු කිව්වහම හුදෙක්ම මහාචාර්යලම නෙමෙයි. ගම්පතුල් දෙබෑ කරගෙන ණය ගෙනාවෙත් ජලයෙන් මහා ශබ්ද ඇසුනේත් සමහර වෙලාවට මහාචාර්යවරුන් අතින්නේ නේද? සමහර මහාචාර්යවරු ඉන්නවා ගෙදරින් රෙදි කඩක ඔතලා දෙන බත් පිඟාන ලියා ගන්න බැරි අය. අප කියන්නේ ඒ ජාතියේ මහාචාර්යවරුන් ගැන නෙමෙයි. සමහර ගමේ ගොඩේ ගොවියන් ඉන්නවා ඔය මහාචාර්යතුමන්ලට වඩා පොළොව ගැන දන්න. ඒ නිසා අලුත් රටක් ගැන හිතන්නේ ඇයි මේ බය වෙන්නේ? මේ සම්ප්‍රදාය ඇතුලේමයි අලුත් රටක් ගැන හිතන්න ඕනි කියලා හිතන අයටයි අපි කියන්නේ අලුත් රටක් ගැන හිතන්න අලුත් සම්ප්‍රදායක් ගැන හිතන්න බය වෙන්න එපා කියලා. කවුරු හරි හිතනවා නම් අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ හිටපු රනිල්ටත් අවුරුදු 52ක් හිටපු පර්සි මහේන්ද්‍රටත් තවත් අවුරුදු 7-8කින් ඒ කියන්නේ අවුරුදු 80 විතර මේ රට සංවර්ධිත රාජ්‍යයකට ගෙනියන්න පුළුවන් කියලා ඒ දේශපාලන වහලුන්ට අපට කියන්න තියෙන ඉතින් ඇත්තටම ලැජ්ජයි කියලා විතරයි
මේකෙන් ඊට වැඩියෙන් දැනට ලියලා වැඩක් නැහැ. අගමැති රනිල්ට අලුතින් ලැබෙන ණයත් එක්ක පොලිම් ටික නැති කරලා ටික කාලයකට යලිත් ණයත් එක්ක රට ඉදිරියට අරගෙන යන්න පුළුවන් වේවි. රනිල් යනකොට ආයේ මහින්ද ඒවි, මහින්ද යනකොට රනිල් ලේවි, ආයේ රනිල් යනකොට මහින්ද ඒවි. ඒ වෙලාවට ඇත්තටම මතක් වෙන්නේ අර හැරමිටියෙන් අපි යන්නේ නතුරා සංසාරේ අපි එකට යමු කියන ගීතය. මේ දෙන්නට ඒ ගීතය හරි ෂෝක් එකට ගැලපෙනවා. දේශපාලන හල්ලු මේ දෙන්නගෙන් පිට රටක් ගැන හිතන්නේ නැහැ. හෙට පාර්ලිමේන්තුවේදී මේ යථාර්ථය බලා ගන්න පුළුවන්. පර්සි මහේන්ද්‍ර වෙනුවට හෙට රනිල් වික්‍රමසිංහට බලය සහතික වේවි. සමහරු කියනවා රනිල් රාජපක්ෂ කියලායි. අඩුම ගානේ මහපාරේ පෝලිම් වල ඉන්න මිනිස්සු මැරණ එකවත් ටික කාලයකට හරි නතර වෙවිනේ නේද? නමුත් අගමැති රනිල් පුළුවන් නම් මේකත් කරන්න. ඔබ දැන් 20 වෙනුවට 21 ගේන්න හදනවනේ නේද? ඒ කියන්නේ විධායක ජනාධිපතිගේ තටු කපන්නනේ ඔය හදන්නේ. දැන් ඡන්දයකින් අප ඔබව පත් කරනවා. දැන් අපේ රටේ ජනතාව සර්වජන ඡන්දයෙන් නන්දසේන ජනාධිපතිව පත් කළානේ. ඒ පත් කරපු ජනතාවගෙන් වැඩි පිරිසක් යන්න කියනවනේ. ඒ අප ඔහුව පත් කළ අයිතිය අපට ඔහුව එපා නම් යලි ජනතාවටම කැඳවන්න ව්‍යවස්ථානුකූලව බලය දෙන ක්‍රමයක් හදන්න. ලෝකයේ සමහර රාජ්‍යවල ඒ බලය තිබෙනවා. මේ හැර ව්‍යවස්ථාවට මේ නැවත අප ලබා දෙන බලය යලි කැඳවීමේ අයිතියම ජනතාවට දෙන ක්‍රමයක් ඇතුළත් කරන්න පුළුවන් නම් කරලා පෙන්නන්න. ඒ වගේමයි ඔය මැති ඇමතුවරුන්ට ලැබෙන සමහර වරප්‍රසාද පුළුවන් නම් ව්‍යවස්ථාවෙම කපලා දාන්න. ඒක හරි වටිනවා. එහෙම කළොත් ඇත්තටම අගමැති රනිල් ඉතිහාසගත වේවි. හෙට කොහොමටත් පොහොට්ටුවත් අනිත් පක්ෂත් සජිත්ගේ ප්‍රධාන පක්ෂයත් ඔය හැමෝම පාර්ලිමේන්තුවේදී එකතු වේවි. ඒක හොඳ ලක්ෂණයක්. පුටු උස්සගෙන අතේ පයේ හයිය පෙන්වන්න නෙමේ ඔහෙලව ඔතනට යවන්නේ කියලා හෙටවත් රටට පෙන්වුවොත් හොඳයි. දැන් අප අගමැති රනිල්ගේ හිතවතුන්ගේ අඳෝනාවටත් හෙට පාර්ලිමේන්තුවට මොකද වෙන්නේ කියලාත් කිව්වා. ඒ වගේම 20 වෙනුවට 21 ගේන්න හදන එකට ඇතුළු කළ යුතු වැදගත් මහජන යෝජනා ආවකුත් කිව්වා. බුද්ධිමතුන්ට ඉතිරි ටික බාරයි. අංක 5-18 වෙනිදාට එල්ල වෙන්න පුළුවන් කියලා ප්‍රචාරය කරපු එල්ටීටී ප්‍රහාරය කසුලුවෙන් තකන්න එපා. ඉන්දියාව තමයි සහරාන් ගැන කිව්වෙත්. රනිල් මෛත්‍රී යහපාලනේ 7-5කට ගණන් ගත්තේ නැහෙනේ. අද ලෝකයේ මෙවැනි ක්‍රම හඳුන්වන්නේ ඩිසාස්ටර් කැපිටලිසම් කියලා. ඒ කියන්නේ ආපදාවක් ඇති කරලා ධනවාදයේ සඳහා අලුත් පාරක් කපන එක. ආපදාවක් ඇති කරලා රටක් විනාශ කරලා ඊට පසු තමන්ට අවශ්‍ය ධනවාදී සරණ යාමට ඒ රට වහල් කර ගැනීම. එකපාර විශ්වාස කරන්න අමාරු වේවි. සහරාන්ගේ ප්‍රහාරයේ සේම කොස්ගම ශාලාව හමුදා කඳුරේ පිපිරීම පවා සමහර විට මේ ඩිසාස්ටර් කැපිටලිසම් වල ප්‍රතිබලයක් වෙන්න පුළුවන්. ඒ නිසා යලි ප්‍රභාකරන්ට පණ දීලා ඒ ආපදාව තුලින් රට වෙන සරණක් සඳහා තල්ලු කරන්නට ඇති අසල්වැසි රටවල ඉඩකඩ ගැන කෝකටත් සිහිබුද්ධියෙන් සිටීම මේ ආණ්ඩුවේ අනිවාර්ය කාර්යභාරයක්. පිපුරුවට පස්සේ මම දැක්කේ නෑ පත්තරෙන් නම් කියන්න එපා. අන්තිමට කියන්නට අවශ්‍ය පණිවිඩය අපේ පොලිසියට. මේ වෙලාවේ අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලන හීනය පස්සට තියමු නේද? හොඳම මිත්‍රයන් ඉදන් අගමැති ගෝටගෝගමට ගහන්න පාර කපපු හිටපු අගමැති පර්සි මහේන්ද්‍රව ජොනීලව රෝහිතලා විතරක් නෙමේ උඩ බලාගෙන හිටපු දේශබන්දු මහත්තයවත් පොඩි වෙලාවකට පැත්තකට තියමුකො නේද? පස්සේ අල්ලගමු. දැන් මුහුණු පොතේ සජීව විකාශය ඇවිත් පුළුවන් නම් අල්ලන්න කියන යකඩ පොළු අතේ තියන් ඉන්න ඔය කණ්ඩායම ක්ෂණිකව අල්ලන්නකො. ලැජ්ජ නැද්ද? ලැජ්ජ නැද්ද කියලා අහන්න වෙන්නේ පොලිස් පොත්තුමාගෙන් විතරක් නෙමේ. ඒ වගේමයි තමන් සම්බන්ධ නැත්නම් ආරක්ෂක ලේකම්ටත් මේ අභියෝගෙම තමයි දෙන්න වෙන්නේ. ඔබ අපේ රටෙන් කුඩු අසංගතයේ තුරන් කරන්න සටන් කරනවා වගේ මේ ගෝටගෝගමට මයිනගෝගමට ගහපු කණ්ඩායම වහම අත්අඩංගුවට ගන්නකො. මෙන්න ගත්ත මිනිස්සු කියලා කියන්නකො. බොරුවට දිවෙයින පුරාම මෙන්න මෙච්චරක් අත්අඩංගුවට ගත්ත අච්චරක් ගත්ත කියලා ගන්න මිනිහා මොකටද ගන්නේ, කාටද ගන්නේ, ඇයි ගන්නේ කියලා දන්නේ නැතුව සංඛ්‍යා ලේකනත් එක්ක පටලවලා කියන්න එපා. ඔය බොහෝ වෙලාවට මේ වෙනකන් අත්අඩංගුවට අරන් තියෙන්නේ ඔය මැති අමුතුරුන්ගේ ගෙවල් වලට ගහපු අය. කිසිම විරුද්ධත්වයක් නැහැ. කාටවත් ගිනි තියන්න, කාටවත් දේපල හානි කරන්න කිසිම දවසක අනුමත කරන්න බෑ. ඔක්කොම ලගන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා මේකන මුලපිරපු මිනිස්සු ඉන්නවනේ. මේ ගෝටගෝගමටයි මයිනගෝගමටයි ගහපු අය කරුණාකරලා ඒගොල්ලෝ ඉස්සෙල්ලා අරගෙන පෙන්නන්නකෝ. එහෙම නැත්තම් ඉතින් ඇත්තටම අපි ඊයේ මතක් කළා වගේ ආයෙත් කියන්න තියෙන්නේ ඔය පොලිස්පතිකම්, ඔය ආරක්ෂක ලේකම්කම් ළමයින්ට දෙන්න කියලයි. හෙට පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. හෙට රැස්වන පාර්ලිමේන්තුවේ වෙනස්කම් රැසක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුව රැස්වීමට පෙර හෙට උදෑසන 8:30ට පක්ෂ නායක රැස්වීමක්ද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තුව හෙට දිනේ රැස්වීමට නියමිතයි. එෙහිදී ප්‍රථමයෙන් රංජිත් සේබලාපිටියගෙන් හිස් වූ නියෝජ්‍ය කතානායක ධෝරය සඳහා මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීමට නියමිතව තිබෙනවා. මෙවන විට මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් නියෝජ්‍ය කතානායක ධෝරය සඳහා ඉදිරිපත් වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්නයි. ඔවුන්ව පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. එසේම පාර්ලිමේන්තු අසුන් පැනවීමේ වෙනසක්ද හෙට දින සිදු කරන බවයි වාර්තා වුණේ. ඊට අමතරව තවත් ඡන්ද විමසීම් දෙකක් හෙට දින සිදු කිරීමට නියමිත බව වාර්තා වුණා. ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව සම්මත කිරීමට ස්ථාවර නියෝග අත්හිටුවීමේ මෝසම සහ ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව සම්බන්ධයෙන් මෙම ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට රැස්වීමට පෙර හෙට උදැසන 8:30ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 2 පැවැත්වීමට නියමිතයි. මේ අතර අද කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබුණා. දිවයිනටම බලපාන පරිදි පොලිස් ඇඳුර නීතිය අද රාත්‍රී 11 සිට පැනවීමට කටයුතු කරන බව ජනාධිපති මාත්‍යංශය අද පසුරුවේ නිවේදනය කළා. ඒ අනුව පොලිස් ඇඳුර නීතිය හෙට උදෑසන 5 දක්වා ක්‍රියාත්මකයි. පෙරමුහල් රසක ඉන්ධන අවසන් වීම නිසා ජනතාවට දිගු පෝලිම් වල රැඳී සිටීමට සිදුව තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කර්ජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ ඉදිරි දින 3 තුල ඉන්ධන පෝලිම් වල රැඳී නොසිටින ලෙසයි. ඩීසල් නෞකා 3ක් දිවයිනට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා පවසනවා. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පෙට්‍රල් හෝ ඩීසල් සංචිත නැති බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහනේ කැඳවුම් කරු ආනන්ද පාලිත පවසන්නේ. දිවයින පුරා සිපෙට්කෝ සහ ලංකා IOC ඉන්ධන පිරුම්හල් රැසක් ඉන්ධන හිඟය හමුවේ වසා දමා තිබෙනවා. එහෙත් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් අදත් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා. විනාශර පත් උනාට පස්සේ දැන් බයිලා ගන්නවා එක 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 පැති වලට බලන්න කොහොමද ජීවත් වෙන්නේ කියලා ඉතින් අවශ්‍ය භාගයක් පෝලිම් වල ඉන්නවා මේවා ෆිනෑන්ස් ගෙවන්න ඕනේ මොන රජේ ආවත් මේ පොඩි මිනිහට නෑ තැනක් නෑ ඒකයි එතන මේ වෙලා තියෙන්නේ පාන් කියා ගන්න බැරුව ඉන්නේ ඒ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ හෙට සිට යලි පාසල් ආරම්භ කිරීමට ඉන්ධන අර්බුදයේ හමුවේ බලපෑම් එළවී ඇති බවයි ලංකා ගුරු සංගමයේ පවසන්නේ පාසල් ළමින්ගේ ප්‍රවාහනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි විශේෂයෙන්ම ඉන්ධන අර්බුදයේ තුල ආමාන්‍ය පෙළ විභාගයේ ලැබෙන 23 වෙනිදා ආරම්භ වෙනවා විභාග රාජකාරී කරන අයට අඩුම තරමේ රාජකාරී ඇඳුම් පතාරී පාවිච්චි කරලා ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදයක් හදන්න ඕනේ. එහෙම නැතුවොත් ඔය ඉන්ධන අර්බුදයේ දිගටම ගියොත් විභාග රාජකාරී කරන ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට ප්‍රශ්නයක් වෙනවා. ඉන්දියා නයෝජන ක්‍රමයේ යටතේ ඩීසල් නැව 3ක් ඉදිරි සති දෙක තුල දිවයිනට ළඟා වීමට නියමිත අතර ඉන්ධන පිරුම්හල් 1190කට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අවසන් වන තෙක් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් පෝලිම් වල රැඳී සිටීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළා. ඩීසල් තමයි ප්‍රමුඛතාවය දීලා බෙදාහැරීම් කටයුතු සිදු කරනවා කියලා උන් අපිට දැනුම් දුන්නේ. පෙට්‍රල් සාමාන්‍ය තත්වයක් තමයි බෙදාහැරීම් කටයුතු සිදු වෙන්නේ. තව පෙට්‍රල් නැවක්
අද රාත්‍රියේ ලබා ගැනීමට උන් කටයුතු කරනවා කියලා එම පෙට්‍රල් නැම ආවොත් ගැටලුවක් නැතුව බෙදා හැරීම් කටයුතු සිදු කරන්න පුළුවන්. දවස් 4ක්වත් ඇයි මේ තදබදයේ නිමා වෙන්නේ. ඉන්ධන නැව්වලට ගෙවීමට ඩොලර් නැතිවීම හමුවේ ප්‍රමාද ගාස්තු සඳහා අධික මුදලක් ගෙවීමට සිදු ඇති බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳුම් කරු ආනන්ද පාලිත ප්‍රකාශ කළේ. පෙට්‍රල් නැවක් 19 වින්ද වෙනකන් නැහැ 19 වින්ද එන්නේ IOC එකට නැවක් හදිසි මිලදී ගැනීම වලට ගෙනාපු නැව් තුනක් තියෙනවා. දැන් 92 95 නැවට මේ වෙනකොට ඩොලර් 850,000ක් වෙනවා ප්‍රමාද ගාස්තු පමණ. මාර්තු 28 සයිබීරියානම් බොරතලක් ගෙනලා තියෙන කොහෙන් ගෙනවද දන්නේ කාගේ නියෝගයක්ද දන්නේ. ඒකට දිනකට ඩොලර් 100,000 ප්‍රමාද ගාස්තු. ඒ වෙනකොට ඩොලර් 119,000ක් ගෙවන. දැවිතෙල් නැවක් ගෙනලා තියෙන මෙට්‍රික් ටොන් 30,000. ඒ නැවට අද වෙනතුරු දින 5ක මේ නැව් තුනට විතරක් ප්‍රමාද ගාස්තු පමණක් ඩොලර් 132 ඉක්මවනවා. රටපුරා ගෑස් අර්බුදයද මෙවන විට උග්‍ර වෙමින් පවතිනවා. පසුගිය සතියේ ලිට්‍රෝ සමාගම සතු ගෑස් තොග අවසන් වූ බවට එම සමාගම ප්‍රකාශ කළා. රජය විසින් මෙට්‍රික් ටොන් 3700ක ගෑස් නැවක් සඳහා මුදල් ගෙවීම සිදු කර ඇතත් එම ගෑස් ගොඩබා පිරවුම් කටයුතු සිදු කර ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ. අද දිනේ විදුලි කප්පාදුවක් සිදු නොවුනද හෙට සිට යළිත් විදුලිය කප්පාදු කිරීම ආරම්භ වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. ඒ අනුව හෙට දිනේ පැය 3 විනාඩි 40ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. ගාලු මෝදුර ආදරයේ අරගලයට අදට දින 38යි. මෙතර පසුගේ 9 වනදා ගාලු මෝදුර අතුළු රටපුරා සිදු වූ කලහකාරී සිදුවීම් වලට අදාළ තවත් පුද්ගලයන් 159 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එනව මෙම සිදුවීමට අදාළව අතඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 398ක්. ගාලු මෝදුර ආදරයේ අරගලයට අදට දින 38. ඊයේ දිනට යෙදී තිබූ වෙසක් පුන් පොහෝ දිනයට සමගාමීව ගාලු මෝදුර පිටියේ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. ඒ අනුව තොරණ හා පහන් කූඩු වලින් ගාලු මෝදුර පිටිය ආලෝකවත් වී තිබුණේ මේ ආකාරයෙන්. පසුගිය 9 වනදා ගාලු මෝදුර කොල්ලපිටිය හා දිවයිනපුරා පුද්ගලින්ට පහර දී රාජ්‍ය හා පෞද්ගලික දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලින් 159 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව 398. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දෙරියක් වන අපේම මෙහෙයුම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දෙරියක් වන්නට ඩයලොග් සමග සර්වෝදය, මාස් හෝල්ඩින්, හේමාස ආයතනය, CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙන්කතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. පවතින ආර්ථික අර්බුදයේ හමුවේ දැඩි ලෙස පීඩාවට පත්වී සිටින අපේම ජනතාව වෙනුවෙන් ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මකයි. එලෙස ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් කෑගල දිස්ත්‍රික්කයේ කේන්ද්ර කරගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාටා, මාස් හෝල්ඩින්ස්, හේමාස් ආයතනය, CBL සමූහය, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එකතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ. වලට කරන සේවය බොහොම අගේ. මේ ගම්මාල වල ඉන්නේ අන්තිම දුප්පත් අය. මේ කරන ප්‍රජා සත්කාරයට අපි අනුභවංක ස්තුතිවන්ත වෙනවා. මේ වෙලාවේ මිනිස්සු ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ ලැබුණු දේ ගොඩක් වටිනවා. ඒ වගේම මේ ආයතන වලට ගොඩක් පින් සිද්ධ වෙනවා. අපිට මේ ආධාර දීම ගැන අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. අද ආර්ථික ගැටයෙන් බොහොම පාට වැල්ලා ඉන්න මේ අවස්ථාවක මෙවැනි සත්කාරයක් කිරීම සම්බන්ධයෙන් අපි ඉතාමත්ම ගෞරව වෙනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
සමහර වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.